නෑ නෑ අනුරාධපුරයේ පැත්තේ එයා විතරක් නෙමෙයි කීප දෙනෙක්ම කතා කරා මාත් එක්ක. ඒ සාකච්ඡා තවත් පවත්වමින් යනවා. ඒක මට එළියට දෙන්න බෑ නම් වශයෙන්. ඒ වගේම තව විශාල පිරිසක් එක එක පක්ෂවල අපිත් එක්ක එකතු වෙන්න පැහැදිලිම ලෑස්තිලා ඉන්නවා. 100 අපිට 14 වෙනිදාට තමුන්නාසලට බලා ගන්න පුළුවන් අපේ නොම්බර ගන්න කීයද කියලා. අපි පාර්ලිමේන්තුවේ යනකොට 120කට ආසන්න මන්ත්‍රීවරුත් එක්ක යනවා කියන එක ඉතාම පැහැදිලිව වගකීමෙන් යුතුව මම ප්‍රකාශ කරනවා. ඒක දැනට කොහමද? 100ක් වගේ ඉන්නවද? කොච්චර වගේ ඉන්නවද දැනට? දැනටද? දැනට අපේ නොම්බර ගන්න තමුන්නාසලා දන්නවනේ දැන් දැනට ඒක වෘතයිනේ. ඉතින් නමුත් අද මේ දවස් දෙක තුනේ 14 වෙනකම් එක එක අය කල් දීලා තියෙනවා. දවසින් දවස අපිට සාකච්ඡා කරන්න තියෙනවා. අපේ ගමේ මිනිස්සුත් එක්ක කතා කරන්න තියෙනවා. අපේ ආසනීය අයත් එක්ක කතා කරන්න තියෙනවා. අපේ පක්ෂ සමාජිකුත් එක්ක කතා කරන්න තියෙනවා කියලා ඒ අවස්ථාවල අපි දීගෙන ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම 14 වෙනිදාට තමුන්නාසල තව සතියකින් බලා ගන්න පුළුවන් අපේ නොම්බර ගන්න කීයද කියලා. මොකද අනිත් එක ජනාධිපතිවරයාට තියෙන බලතල 18 විවස්ථාවෙන් ලබා දුන්න 18 විවස්ථාවේ බලතල සුළු ප්‍රමාණයක් තමයි 19 වත් වෙලා තියෙන්නේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා ජනමත විචාරකකින් තොරව වේවා අයින් කරන්න බෑයි කියලා. නැත්නම් රයිල්වේ කමිෂන් ගොන්නේ තවත් දේවල් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න උත්සාහ කරේ. ඒක කරන්න හම්බුනේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්නා 3-2 ඡන්දයක් පාර්ලිමේන්තුවෙන් ගන්න ඊට අමතරව ජනමත විචාරණයක් තියන්න කියලා. ඒ නිසා ජනාධිපතිවරයාගේ හිතන තරම් බලතල කැපිලා නැහැ. එතකොට තව ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මම හිතන්නේ JR ජයවර්ධන කිව්වා ඔබ ජනාධිපතිවරයා කිව්වා නැට්ට විතරයි වෙනුවේ තව අලියා වැඩ පටන් ගත්තේ නැහැ කියලා. ඒ වගේ තමයි අපටත් කියන්න තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නැට්ට විතරයි වෙනුවේ තව කරන්න දේවල් ගොඩක් තියෙනවා කියන එක කියන්න කැමතියි.